ලෝක තැපැල් දින සැමරුම් මෙරට උත්සවය ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැතුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරි සහ අමාත්‍ය විජිත හේරත්න මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී ඔවුන්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දල ඇතුළත් සමරු තිළිණයක් ප්‍රදානය කෙරුණා. ඒ සම්බන්ධයෙන් මෙවැනි විට සමාජය තුළ කතාබහක් ඇති වී තිබෙනවා. ලෝක තැපැල් දින වෙනුවෙන් සමරු මුද්දරයක් හා විශ්ව තැපැල් සංගමයේ 150 වන සංවත්සරය වෙනුවෙන් මුද්දරයක්ද එෙහිදී නිකුත් කෙරුණා. එහෙත් එම තැපැල් මුද්දර දෙක පිළිබඳ කිසිවෙකු අවධානය යොමු නොකළ බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ. මේ තියෙන්නේ මේ මුද්දර දෙක. ඊට අමතරව එදා අපේ උත්සවය ආරාධිත මුත්තම් විදිහට පැමිණුණු ගරු අග්‍රාමාත්‍යතුමියටත් ගරු අමාත්‍යතුමාටත් තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු තිළිණයක් පිරිනැමුවා. ඇත්තටම ඒක අපි සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුව කරන දෙයක්. අපේ දෙපාර්තමේන්තුවේ එන විශේෂිත ආරාධිත මුත්තෙකුට එහෙම නැත්නම් අපේ දෙපාර්තමේන්තුවේ එන විදේශීය රාජතාන්ත්‍රික නිලධාරියෙකුට අපි ඒ වගේ මුද්දර සකස් කරලා දෙනවා. මොකද දෙපාර්තමේන්තුවේ අනන්‍යතාවය තියෙන්නේ එතන. මේකේ අපි අය කරන රුපියල් 2000ක මුද්දර මුදලක් තියෙනවා. ඒකට අපි දෙන්නේ මුද්දර 20ක සීට්ටයක්. කෙනෙකුට අවශ්‍ය නම් ඒක තමන්ගේ ලියුමක් දාන්න යොස් කරන්නත් පුළුවන්. මේක නැවත මුද්‍රණය කරන්නේ නැහැ. මුද්දර 20යි තියෙන්නේ. සාමාන්‍ය පුද්ගලයන්ට තමන්ගේ ෆොටෝ එකක් අපිට ඔන්ලයින් හරියවලා එහෙම නැත්නම් මූලස්ථානයට ඇවිල්ලා හරි දුන්නාට පස්සේ අත් පිටා ඉක්මනින් අපේ දෙපාර්තමේන්තුවේ තියෙන මුද්‍රණ යන්ත්‍රයේකින් මුද්‍රණය කළා තමයි අපි ඔය පුද්ගලකාරක මුද්‍රය දෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් සඳහන් වෙලා තියෙන වටිනාකම එන්නේ රුපියල් 25යි. ඒකට දැනට තියෙන තැපැල් ගාස්තුව යටතේ ලංකාවේ ඕනෑම තැනකට ලිපියක් යවන්න රුපියල් 50ක මුදලක් අපි අය කරනවා. ඒ අනුව මෙවැනි මුදල් දෙකක් භාවිත කළ යුතු වෙනවා. එහෙම යවනවා නම් එමුණොත් රුපියල් 200ක මුදලක් වැය වෙනවා. ඉතින් හුඟක් අය මං හිතන්නේ මේ සඳහා නැඹුරුවක් දක්වන්නේ නැහැ. ඊට අමතරව මෙවැනි මුද්දර කිසිම අවස්ථාවක ලංකාවේ තියෙන කිසිම තැපැල් කාර්යාලයකින් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.